Jubilant Arts YouTube නාලිකාවට ඔබලංගු ඉතාම ආදරෙන් පිළිගන්නවා මම භක්ති පණ්ඩිත රත්න අද මම fabric painting art tutorial එකෙන් කරන්න බලාපොරොත්තු වන්නේ පැපොල් කොළ ඒ design එක ඒ හැඩේ ඒකට මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන brushes ටික තමයි ඔයගලන් දකින්නේ පොඩි pencil තමයි round brush එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව මම කියන්න අවශ්‍යයි මම පාවිච්චි කරන මේ fabric colors මේ කැනඩාවේ තියෙන colors වර්ගයක් Artenza. නමුත් මේ වර්ණ ලංකාවේ නැහැ. ඉතින් මම මේ වර්ණ ටික ගත්තාම ඔයගලන්ට මේ වර්ණවලට සමාන වර්ණ इंडियन पेंट्स वाले ये तीन ने वा माम मुगलांटे पहेदली कर लग रही हैं ना मेतने तीन ने मे वारने सेयर में लंकावी तीन ना वेनात नाम बोलें तीन ना समाहरलाव टेटे सामान नाम बोलें उत तीन ना एक माम पेंट करेगे ना याने का माम पहेदली करी मार कराना वैरा करने परिसारे महेम विलेम कीन वाने पीली वाले टे पीरी වතුර පොඩ පොඩ මං එකතු කරනවා මේ කොළ පාට එතකොට මේ නිල් පාටට කියන්නේ කොබල්ට් බ්ලූ කියලා ඒ වර්ණ දෙක එකතු කර ගන්නවා තව මම මේ පැලට් එකට දාලා තියෙනවා yellow off එකයි lemon yellow එකයි ඉතින් මේ පැපල් කොළේ මේ තියෙන ලතාවට රේඛාවලට වක්‍ර රේඛා ඉතාම සියුම් රිද්මයකට ගලාගෙන යනවා ඒ කොලේ වටරවුමට ඉතින් මම ඒකට ගොඩක් කැමතියි ඉතින් කොල ඩිසයින්ස් කියන දේවල් මම හැමදාම කියනවනේ ඒ කවදාවත් කල්යල් ඉක්ුත් වෙන දවසක් නැහැ ඒ කියන්නේ එක්ස්පයරි ඩේට් එකක් නැහැ හැමදාටම පාවිච්චි කරන්න පුළුවන් ඩිසයින් එලිමන්ට් එකක් තමයි මේ leaf designs හිමනතන් හරිත හැඩතල හරිත වර්ණ රටාවන් කවදාවත් ඒවා එපා වෙලා අයියෝ මේක පරණ design එක මේක අදට ගැලපෙන්නේ නැහැ කියලා එළියට දාන්නේ නැහැ මොකද මේ සෝබා సౌందර්ය තුල තියෙන රසය ඒ අපි ගොඩක් වෙලාවට චිත්‍ර වලට එකතු කර ගන්නවා කියන්නේ කලාවට කැමති ඕනම කෙනෙක් ඒ සබ්ජෙක්ට් එකෙන් බැහැර වෙන්නේ නැහැ. ඉතින් ඔයගලන් දකිනවා මේ ඒ පැපල් කොලේ එක කොටසක් තමයි ටිකක් ලොකුවට තියෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන්ම තියෙන හොඳම ආයි කැෂින් පොයින්ට් එක තමයි ලොකුම කොලේ. ඉතින් ඒක තමයි මම පටන් ගත්තේ. මේ lemon yellow එක මේ cobalt blue එකටයි එතකොට දැන් ලංකාවේ තියෙන කොළ පාට වර්ග ගොඩක් නමුත් මම කැමති fabric paints වල තියෙන olive green එකට ඒ olive green එකට මේ වර්ණ ටික එකතු කරගත්තාම එනවා හොඳ authentic color combination එකක් ඉතින් ඒක චිත්‍රය ඉවර වුණාම ඔයගලන්ට පේනවා ඒක कुशन कावेट हरी लसन लुक वॉल हंगिन हरी एक पावच करें मे मंदन पावच करेलेनवा नमूत मम संहार तैंगल वतुर टीका वेपुर गावा मुकद ईलंग वारने को इतने पोडके तेतमने रेलवा मट ये वारण देख एक पुलवा කල පැච් එකක් නැතුව දැන් සමහර වෙලාවට උගලන්ට පේනවා කල වතුර පැල්ලම ටිකක් බොඳ වෙලා ඒ වගේ යන මටීරියල් එකේ දැන් මෙතනදී මම yellow ඕක වර්ණේ ගත්තා මේ කොළ පාට වර්ණයට සම්බන්ධ කරගෙන මං ඉතාමත්ම කැමති මේ වර්ණ සංයෝජනයක් තමයි මේ drawing එකේ මම දකින්නේ ඒක උගලන්ට ගොඩක් උදව් වෙනවා ඕනම දෙයක් पिंतारु करने को मेथड इगन गाने
වටිනවා. ක්‍රමවේදය අනුගමනය කිරීම වටිනවා. නමුත් ඒ තමුන් කරන නිර්මාණයේ රසය තියෙන්නේ ඒ ක්‍රමවේදයේ තුල පමණක්ම නෙමෙයි. ඒ ක්‍රමවේදය එක්කම ඊළඟට තමුන්ගේ නිර්මාණශීලී හැකියාව පෙන්නුම් කරන දෙයක් තමයි මේ තමුන් එකතු කරගන්නා වූ තමුන්ටම ආවේණික වෙච්ච හොඳ වර්ණ රටාවන්. ඉතින් ඒක ගොඩක් කලාවට through experience. ඒක paint කරගෙන යනකොටම ඒක නිකන් තමුන්ගේ ඇඟටම දැනෙන දෙයක් තමයි. බය නැතුව මට මේ වර්ණ දෙක එකතු කරලා ෂේඩ් කරගත්තාම ඒ හැදෙන වර්ණය ඒක සුවිශේෂයි. ඒක ඔය ටියුබ් වලවත් බොටල්ස් වලවත් නම ගහලා විකුණන්න නැති වර්ණයක්. ඉතින් මේ කොලය ඔගලන් හරියට අධ්‍යයනය කරා නම් මෙහි එන මේ කොලයට සම්පූර්ණයෙන්ම මම පාවිච්චි කරන වර්ණ රටාවන් ඉතාමත්ම වෙනස්. නමුත් කොලවල තියෙන වර්ණ අන්න ඒක කියන්න ඕන. මං හැම වෙලෙම කියනවානේ ලපටි කොලවල තියෙන ලා කොල පාට. දැන් මං අර ටිෂු කොලයකින් වැඩිපුර වතුර ටිකක් ගිය තැන මං ඒක පොඩ්ඩක් ඒ ටිෂු කොලයක් දාලා ඒක බ්ලොට් කරලා ඒ කලර්ස් ටික ගන්න උත්සාහ කළා. මොකද එතන වතුර ටිකක් වැඩි වුණා. ඉතින් මං කියන්න හැදුවේ මේ කොලවල තියෙන වර්ණ ගැන කතා කරනකොට මේ කොච්චර ඔබ්සර්ව් කරනවද කියලා කියනවා නම් මම හැම වෙලෙම බිම පායට පෑගෙන කොලයක් දැක්කත් මම දකිනවා මොන පාට දුඹුරු පාටවල් කීපයක්ද ඒකේ තියෙන්නේ. ඒක වර්ණ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ඔටෝමැටිකලි මේ ඔළුවෙන් එක ස්කෑන් වෙලා යනවා. මෙතන තියෙන්නේ මේ වර්ණ ටික තමයි කියන එක ඒක දැනෙනවා. මොකද ඒ තරමටම මේ වර්ණ ඇනලයිස් කරන්න පුළුවන් through practice. එච්චරයි. ඒ කියන්නේ තමුන් නිපුණත්වයකට පත් වෙන්නේ ඕනම දෙයක් අකණ්ඩව කරන එක. يعني ඒකට තියෙන්න ඕන කැපවීමක්. ඒ කැපවීම තුලින් අපි වෙලාව හදාගෙන ආසාවෙන් යමක් ඉගෙන ගන්නවා. මේ වර්ණ හැදෙලා තියෙන්නේ කොහොමද කියලා බලනවා. කොළ අහුලගෙන ඒවා පොඩ්ඩක් නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ වාගේ දේවල් මම කරපු හින්දා මට මේ විදිහට වර්ණ හසුරවගෙන යන්න පුළුවන්. මම ගත්ත ක්‍රිම්සන් රෙඩ් එක. ඔගලංගෙත් තියෙනවා ওই වර්ණවල වර්මිලියන්, ක්‍රිම්සන් රෙඩ් ওই දෙකම තියෙනවා. ඔය ඒ වර්මිලියන් එකට හරේ ක්‍රිම්සන් රෙඩ් එකට හරේ yellow ඕක ටිකක් එකතු කරලා බලන්න මේ හැදෙන වර්ණ හරිම ලස්සනයි. අර නිකන් ඩෙල් කොලයක් ඉදීගෙන එනකොට තියෙන කලර්ස් වගේ ඒකට සමාන කලර්ස් ටිකක් ගන්න පුළුවන්. රතු පාර ටිකක් වැඩි කරනවා නම් ඊතන වර්ණ ප්‍රභේදය වෙනස් වෙනවා. yellow ඕක ටිකක් වැඩි කරනවා නම් එතන එන වර්ණ ප්‍රභේදය වෙනස් වෙනවා. ඉතින් අපිට අඩු වැඩි කරගන්න පුළුවන් ප්‍රධාන වර්ණ දෙකට ගන්න quantities. කොච්චර පාට ප්‍රමාණයක් එකතු කරනවද වැඩියෙන් පාට එකතු කරනවා නම් මේ විදිහට ටිකක් තද රතු පාට මැද්ද උගලන් දකින්න අන්න ඒ වගේ වර්ණයක් ගන්න පුළුවන්. යන්තම් කහ පාට බින්දක් එකතු කරනකොට පොඩි ස්පාර්ක් එකක් එනවා ඒ ඩ්‍රොයින් එකට. ඒ කහ පාට චූට්ටක් විතර එකතු වෙනකොට හරි කලෙලියක් එතෙන්ට එකතු වෙනවා. දැන් මේ පැපල් කොලය වගේම හැඩියක් තියෙන කොලයක් තමයි මේ බෙහෙත් එඬරු. අන්න ඒ හැඩේ තියෙන ඒ කොලයට මම හරිම කැමති. තවත් මම කැමති මේ විදිහටම විහිදිලා බෙදිලා යන හැඩතල තියෙන තව එක ලොකු කොලයක් තමයි මඤ්ඤොක්ක කොලය. නමුත් ඒකේ කොලේ මෙයිට වැඩි පටුයි. ඉතින් ලංකාව කියලා කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් උපරිමයටම පත්වෙච්ච මහා විශාල බල සම්පන්න කමක් තියෙන රටක්. ඒ රටේ තියෙන වටිනාකම අපිට බොහොම තදවට දැනෙනවා මේ වගේ රටවල් වල ජීවත් වෙනකොට. අනිත් එක වැඩිපුරම එක දැනෙන්නේ අපි ලලිත කලාවේදී උපාධිය හදාරනකොට අපිට ඒ රටේ තියෙන දේශීය සම්පත් ගැන ඒ වගේම ඒ රටේ තියෙන කල්චරල් බෑග්‍රවුන්ඩ් එක රජවරු පාලනය කරපු රටක් කලා නිර්මාණවල රසය හැමදේම වැඩිපුර දැනෙනවා
පිට රටක ජීවත් වෙනකොට විශේෂයෙන් මං හිතන්නේ චිත්‍ර ශිල්පය ගැන අධ්‍යයනය කරපු අයට මේ අපේ රටවල් වල තියෙන මේ ට්‍රෙඩිෂනල් පේන්ටින්ග්ස් මෙහි ගෑවිච්ච තැනකවත් නැහැ. ඉතින් මං ඒක හුඟක්ම අගය කරන දෙයක් තමයි. දැන් මේ තියෙන්නේ මේ කොලේ හැඩේ පොඩි කොලයක්. ඒ කියන්නේ අර ප්‍රධානම විශාල වශයෙන් බෙදලා කියන හැඩයකට වැඩිය කුඩා හැඩයක් තියෙන්නේ. නමුත් ඒකටත් මං එකම මේ පැලට් එකේ තියෙන වර්ණ ටික තමයි මේ හසුරවගෙන යන්නේ. මම මේකට එකතු කළා රතු පාට පොඩ්ඩක්. තව ඉස්සරහට මං එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ලයිට් ග්‍රේ එක. ඒ ග්‍රේ එක කියලා කියන්නේ අපිට ලාලු පාට හදාගන්න ඕන වෙනකොට සුදු පාට වැඩිපුර බින්දු තුනක් ගත්තොත් ඒකට කළු පාට පොඩි බින්දක් එකතු කරාම තමයි මේ ලයිට් ග්‍රේ එක හදාගන්න පුළුවන්. ඒ කලර්ස් ගොඩක් වෙලාවට අයිති වෙන්නේ කලර් වීල් එකේ third gradation එකට. ඒ කියන්නේ තුන්වෙනි වටරවුමට එළියෙම තියෙන්නේ ද්විතීය වර්ණ දෙකක් එකතු වෙලා හදාගන්නේ වර්ණ සංකලනය තමයි හුඟක්ම ස්වභාවිකව ඔය ගල්වල පාට, මඩවල පාට, වැලිවල පාට, ගහක පොත්තක පාට අපිට දකින්න පුළුවන් වෙන්නේ ඒ ද්විතීය වර්ණ secondary colors දෙක එකතු වෙලා හැදෙන වර්ණ වලින්. ඉතින් සමහරලාට මේ shading එක ඔගලන් දකින්න ඇති අම්මෝ මේක හරි අමාරු වැඩක් මෙතන මිස් ගොඩාක් වර්ණ දාගෙන කොලේ කරනවා කියලා. නමුත් අධ්‍යයනය කරන්න ඕනේ මුළු කොලේ කරන එක නෙමෙයි. එකින් එක කොටස ඉවර වෙන එකයි. එකින් එක කොටසට මොන මොන වර්ණද එකතු වෙන්නේ. අන්න ඒක තමයි අධ්‍යයනය කරන්න ඕන. ඉතින් මේක පාඩමක් හැටියට කියලා දෙනවා නම් ඒ වටිනාකම තියෙන්නේ වර්ණ රටාවන් ගොඩක්. වර්ණ සංයෝජනයන් ගොඩක එකතුවක් තමයි මේ ලොකු පැපොල් කොලෙන් උඹලන් දකින්නේ. ඉතින් මං හිතනවා දැන් ඉස්කෝලවලුත් නැහැ ගොඩක් වෙලාවට ගෙවල් වල ඉන්නේ. සමහර වෙලාවට හුඟක් අය ගෙවල් වලින් ඉඳලා වැඩ කරගෙන යන්නේ. ඉතින් මේ අහන්න දකින්න දේ අහන්න තියෙන දේ ඇස් වලට දකින්න තියෙන දේ ජනමාධ්‍ය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඔළුව හරියට වෙහෙසට පත් කරනවා. ඉතින් පුංචි විරාමයක් අරගෙන වර්ණ ටිකක් එකතු කරගෙන පොඩි වැඩක් කරලා පොඩ්ඩක් රසවින්දනයක් ලබා ගන්න. ඇත්තටම මේ පින්තාරු කලාව ඒක අපි කියනවා ෆැබ්‍රික් පේන්ටින් හරි වෝටර් කලර්ස් හරි ඇක්‍රිලික් පේන්ටින් හරි මොනම පේන්ටින් එකක්වත් කරන්න බැහැ කලබලකාරී පරිසරයක් තුළ. එතනට තියෙන්න ඕන මේ පොඩි නිහඬතාවයක්. ඒ වගේම මන් දන්නේ මට නම් ටිකක් පිරිසිදු වටපිටාවක් ඕන පිළිවෙලක් ඒක අවශ්‍යයි. ඒක සමහර වෙලාවට ඒක හැම ආටිස්ට් කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සෑහෙන ෆයිට් එකක් දීලා තමයි සෑහෙන සටනක් දීලා තමයි තමුන්ට ඕන දේ දිනා ගන්න ඕන විශේෂයෙන් පෞල් සංස්ථාව තුළ. ඒ හින්දා ඒකට මේ තමුන්ට හොඳ හඬක් තියෙන්න ඕන. You have to have a good voice. ඒ වගේම කොච්චර වැඩ රාජකාරී තිබ්බත් මේක මගේ වෙලාව මෙතෙන්ට මේ පැය දෙක මට අයිති. ඒ නිසා මම මේකෙන් වින්දනයක් ලබන වෙලාවක් කියලා ඒක තමුන් ඒ ෆයිට් එක දීලා තමුන්ට ඒ ඕන කරන පැය හරි පැය දෙක හරි තමුන් ලබා ගන්නම අවශ්‍යයි. මේ health is wealth කියනවානේ. ඒ කියන්නේ මානසික සුවය, ශාරීරික සුවය මේ හැම දෙයකටම සමබරතාවයක් දෙනවා මේ ආර්ට් තෙරපි කියන එක. කල තෙරපි කියන එක. මම මීට කලිනුත් කියලා දීලා තියෙනවා මම මේ දවස්වල වැඩි අධ්‍යයනයක යෙදෙනවා මේ ආර්ට් තෙරපි පිළිබඳව. මම ඉදිරියට එක කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට මම තව ප්‍රෝග්‍රෑම් එකකුත් ඒ අනුව කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ආර්ට් තෙරපි සම්බන්ධයෙන් ඒක ගොඩක්ම වැදගත් වෙන මං හිතන්නේ මේ වගේ රටවල් වලට. මෙතන ඕගොල්ලන් දකිනවා මම මේ කතා කරපු ලා අලු පාටට ලෙමන් යෙලෝ එක එකතු කරගෙන හදාගත්ත වර්ණයක්.
කොබල්ට් බ්ලූ එක කියන එක ලංකාවේ හොයාගන්න බැරි වුණොතින් අල්ටමරින් බ්ලූ එක හරි ප්‍රෂියන් බ්ලූ එක හරි අරගෙන ඒකට සුදු පාට ටිකක් එකතු කරලා යෙලෝ හෝක ටිකක් එකතු කරගත්තාම මේකට සමාන වර්ණයක් හැදෙනවා. සමහර මේ ප්‍රෝග්‍රෑම් එක බලන අය මම මේ කියන වර්ණ කියන අවස්ථාවේදී ඒගොල්ලන් පොඩි සටහනක් දාගෙන තියාගෙන ඉන්නවා. නමුත් මගෙන් අහලා තිබ්බා මිස් අපිට මේ සයිඩ් ඉන්කම් එකක් හදාගන්න පුළුවන් කමක් තියනවාද මේක ගැන. මේ දැන් නම් අපිට මොනවත් ඒ ගැන හිතන්නවත් බෑ. ඉතින් ඒක ඇත්ත. මේ කාලය එහෙම හිතන්න අමාරුයි වැඩිපුර දෙයක් කරගන්න පුළුවන් කාලයක් කියලා තමුන් නිරෝගීව පරිස්සමට ඉන්න ඕන කාලයක් ගොඩක් වෙලාවට වැඩිපුර ගැවසෙන්නේ නැතුව. නමුත් මේ කාලේ තමයි සුදුසුම කාලේ විවිධ දේවල් අත්හදා බලන්න. ඉතින් මම ඉදිරියට කියලා දෙන්නම් ඔයගලන්ට ස්වයන් රැකියාවක් හෝ ඒකට මාර්ගයක් කොහොමද අපි නිකන් සරල සිංහල භාෂාවෙන් කියනවා නම් කොහොමද මේකට පොටක් පාදගන්නේ කියන එක. ඉතින් මේ එහෙම කරන්න පුළුවන් කමකුත් තියෙනවා නැත්තේ නැහැ. ඒක මම පසුව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට මම මේ ඇඩ්‍රස් කරන්නේ ඕගොල්ලන් මගෙන් මම දැනට මේ කතිකාවකින් ඕගොල්ලන්ට උදව් කරන්නේ මගෙන් ඉල්ලන උපදෙස් වලට අනුකූලවයි. ඉතින් ඕගොල්ලන් ඉල්ලනවා ඩිසයින්ස්, මම ඒ ඩිසයින්ස් ටික දෙනවා. ඕගොල්ලන් වර්ණ සංකලනය ගැන ඉල්ලනවා, ඒක පැහැදිලි කරලා දෙනවා. ෂේඩින් ඩෙමොන්ස්ට්‍රේෂන්ස් ටික පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඇත්තටම වචනේ පරිසමාප්තයෙන්ම මේක ෆැබ්‍රික් පේන්ටින් ආර්ට් ටියුටෝරියල් එකක් තමයි. ඉතින් මම කැමති පොඩි පැපොල් කොලයක් ඇත්තටම හොයාගෙන ඒක කඩදාසි කොලයකට තියලා අවුට්ලයින් එක ඇඳගෙන ඒක කට් අවුට් එකක් හැටියට කපාගෙන නියමම හැඩේ ඉස්සර වෙලා ඒක ට්‍රේසින් එක හදාගෙන ඉන්න ඕනේ. මොකද මේ වටේට මේ ගිහින් තියෙන හැඩතල මේ හරිම රිදම් එකකට ගිහින් තියෙන මේ ලයින්ස් ටික කැපිලා ගියා නම් වැඩක් නැහැ. ඉතින් ඒකට සුදුසුම දේ ඒ ඇත්ත කොලේ අරගෙන තියලා අවුට්ලයින් එකක් ඇඳගන්න එක. මගේ මේ ට්‍රේසින්ස් මම ලංකාවෙන් ගෙනාපු ඒවා. මෙහෙ පැපොල් ගහක් හොයාගන්නවත් නැහැ කොහෙවත්. ඉතින් මට අදටත් ඒ මතකයන් මගේ මතකය තුල හරිම ජීවමානයි. ඔයගොල්ලෝ රස විඳින්න ඇති කියලා මම හිතනවා. මේක යාළුවොත් එක්ක ෂෙයා කරලා ආර්ට් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව දැනුවත් කරලා දැනීම කියන දේ බෙදා හදාගන්න ප්‍රෝග්‍රෑම් එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න. තව කෙනෙකුට මේ ගැන දැනුවත් කරලා සබ්ස්ක්‍රයිබ් වෙන්න උනන්දු කරවන්න. ඉතින් YouTube channel එකකින් බලාපොරොත්තු වෙන්නේ මම උගන්නන එක තමයි. ඉතින් මම හිතනවා අද දවස තුල මං ගත්ත ඒ උත්සාහය සාර්ථක වුණා කියලා. ඕනම දෙයක් මට දැනුවත් කරන්න මම ඒ අනුව ඔයගලන්ට උදව් කරන්න පුළුවන් ආකාරයකට උදව් කරලා දෙන්න කැමතියි. සුබ දවසක්, පරිස්සමින් ඉන්න. ඉතින් මේක නැරඹුවාට මේක දිගටම බැලුවනම් ඒකට ගොඩාක් ස්තුතියි. මේ පුංචි හයිලයිටර්ස් වලින් පොඩි තිත් ටිකක් දාන පොඩි ඩිසයින් එලිමන්ට් එකකට ඒක ඇහැට හරි සනීපයි, ලස්සනයි. බ්ලැක් අවුට්ලයින් එක ඔයගොල්ලන් දන්නවනේ, මේ බ්ලැක් අවුට්ලයින් එක පාවිච්චි කරන්න. මෙහි කියන්නේ ඩයිමෙන්ෂනල් කලර්ස් කියලා. ඒකෙන් ඒ අවුට්ලයින් එක දැම්මහම ඩිසයින් එකේ ෆිනිෂ් එක හොඳයි. ඉතින් මේ වගේ කුෂන් කවර්ස් වැඩි උන්නේ හතරක් විතර තිබ්බනම් ඔයගලන්ගේ ඒ ඉන්න ඒ තැනට පොඩි කලෙලියක් එකතු වෙනවාමයි. ඉතින් සුබ දවසක්. නැවත වතාවක් බොහොම ස්තුතියි.